කතා කරන්නද කතක් නැති කොරෝනා. මම කතා කරන්නෙමි ඔබව නැත්තටම නැති කිරීම. කිසිසේත් මගේ අරමුණ නොවේ. විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙලා වෛද්‍ය ශාස්ත්‍රය ඉහළ තැනක් ගනී. ජංගම දුරකථනයට සහ කෘතිම බුද්ධියෙන් වලට ඔබ වහල් වෙලා නේද? ස්වභාව ධර්මයට වඩා මිනිස් වර්ගය උසස් යන ඔබේ මහන් තත්වය නැති කිරීම පමණයි මගේ අරමුණ. නිමාවක් නැති යුද ගුවන් යානා වගේම එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට යවන්න පුළුවන් මිසයිල වර්ග ඔබ නිෂ්පාදනය කළා නේද? එයින් එකක් වුවද මා හටේවා මා නැති කරන්න පුළුවන්ද? අපි සුපිරි බලවත් රටවල් අපිට ඕනම කෙනෙක් නැති කරන්න පුළුවන් කියලා ඔබ හැම විටම පැවසුවා. දහස් ගණන් පරමාණු අවිවලින් පහර දී දැන් මාව නැති කරන්න පුළුවන්ද? කුලය යන නමින් ඔබ ඔබවම වෙන්කොට තබා ගත්තා. නමුත් බලන්න, ලොවම පාලනය කරපු බ්‍රිතාන්‍ය රජ පරම්පරාවේන චාල්ස් කුමරුටත් එක් වේලකට බත් මුලක් නැතිව සිටින මිනිසාට මා එක හා සමානව සලකන්නෙමි. එබැවින් ඔබට වඩා මම ඉහළයි. මට අපහාස කරන්න ඔබට කිසිම සුදුසුකමක් නැහැ නේද? ආගම්බල නාමයෙන් ඔබ ඔබවම නැති කරගන්නවා නේද? ආගම්බල නාමයෙන් ජීවිකාව පවත්වාගෙන යන යමෙකුට ආරාධනා කර මා මැකී යන්න සලස්වන්න බලමු. මින් මතුවටත් මෙවන් මිනිස් වෛරස් වලට හසු නොවී ස්වයං දැනුමක් සමග ජීවත් වෙන්න මෙම පෘථුවිය මත ජීවත් වන ඔබ සියලු දෙනාටම මා ලබා දෙන ආදරණීය ත්‍යාගය නම් මේ උදකලාවයි. ඒ ටික කාලයක් ජීවත් වෙන්නකෝ. ජාතිය, ආගම, දුප්පත් පොහොසත් යන මේ අසමානතාවන් ඉවත් කොට මනුෂ්‍යත්වය තේරුම් අරගෙන අලුත් සිතවිලි නොහොත් අලුත් චින්තනයන් සමග එළියට එන්න පුළුවන්ද? එවිට මම ඔබෙන් දුරස් වෙමි, සදහටම සමුගන්නෙමි. මිනිසාව මිනිසෙකු ලෙස ගෞරවය නොකරන ඕනෑම දෘෂ්ටිවාදයක්, මතයක්, ආගමක් මේ පෘථුවිය මත ජය නොලැබිය යුතු නොවන්නේද?